තමයි කොහමද අද ඉතින් ඔයාලව ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. දැන් වෙලාව කොරියාව වෙලා වෙන්නම් හවස 4:00. ඉතින් අද මම මගේ වීඩියෝ එකෙන් අරගෙන යන්නේ හවසාරුව කොහොමද ගෙවන්නේ කියලා. ඉතින් අපි නිවාඩු දවසට අපි හැමෝම වගේ අනිවාර්යෙන් දවසට දෙපාරක් ඇහැරෙනවානේ. උදේට එකපාරයි, ආයි දවල්ට චුට්ටක් කියලා නිදාගෙන ඉඳලා ආයි එකපාරයි. ඉතින් මේ මම දැන් ඉන්නේ දවල්ට චුට්ටක් නිදාගෙන ඇහැරෙන ගම. මෙයා නම් තාමදොයි. ඉතින් මට හිතුණා කොෆි එකක් පටන් ගන්න. මේ දින මම කොරේ අසුම ගන්න කොෆි වර්ග වලින් එකක් ස්ටාර්බක්ස් එකේ ඩබල් ෂොට් එක අරගෙන බීලා බලන්න. අනිවාර්යෙන් ඔයාලත් ඒකට ආස හිතේ. අද කොෆි එකත් එක්ක පොඩි ස්පෙෂල් දෙයක් ට්‍රයි කරන්න ඕන කියලා හිතනවා. මට චෝටි කාලේ මතක් වුණ දෙයක්. මේ ළඟදී යාළුවෙක් ආව ලංකාවේ ඉඳන්. ඉතින් එයා තමයි අරගෙන ආවේ ලංකාවේ ටිපිටි. මම ගොඩක් ආශ කරන දෙයක් තමයි ලංකාවේදී ටිපිටි. අපි හැමෝම ටිපිටි පිස්සෝ ඉතින්. ඒක ට්‍රයි කරන්න හිතුණා කොෆි එකත් එක්ක. හස්බන්ඩ් හොරෙන් තමයි මම ඒක තියාගත්තේ. එහෙන් දෙයක් නැති වෙලාවයි තමයි අනිවාර්යෙන් ඒක කන්න ඕනි. ටිපිටි වර්ඩ් ලංකාවේ කවුරුද අකමැති නේද? එනහට ඒක දැන් එන්න චූටි වෙලා හොලන් විතරයි ඇතුලේ ඇත්තටම. ඉතින් ඒකත් හදාගෙන මම ආවා ෆිල්ම් එකක් බලන්න. මං එදා අහලා තිබ්බා ඔයාලගේ මං බලබල හිටපු ෆිල්ම් එකේ නම මොකද්ද කියලා. ඉතින් කවුරුත් හරියට උත්තර දීලා තිබුණා. ඒකේ නම තමයි මිලිටරි ඩ්‍රොබමෑන්. ඉතින් ඇක්ෂන් කොරියන් ඩ්‍රාමාස් වලට කැමති අය ඉන්නවනම් අනිවාර්යෙන් ඒක බලන්න. මොන ඩ්‍රාමා එකක්? මාරම ලස්සනයි. රොමැන්ටික් කොමඩි ඒ වගේම ඇක්ෂන් මික්ස් වෙච්ච ඩ්‍රාමා එකක් තමයි ඒක. ඉතින් මඩු විතර මේක කන්න බැරි හන්දා. ඉතින් එයාගේ ස්නැක් එකත් මාරගෙන ආව. මොකද ළඟට වෙලා ඤාව ඤාව කනවා. එයාගේ ස්නැක් එක නැති හින්දා මම මොනව හරි කනකොට අනිවාර්යෙන් එයාටත් ඕනේ. ඉතින් එයාටත් ස්නැක්ස් එක දෙන්න ගමන් මමත් අද මූවි එක බැලුවාද. මම කොරියන් ඩ්‍රාමා එකක් නම් නෙවෙයි බලන්නේ. මට ටිපි ටිප් කන හින්දා මට හිතුනේ ඒ චූටි කාලේ මතක් වුණා. හින්දා Netflix එකේ අලුතෙන් ඇඩ්ලා තිබ්බා Sonic movie එක. ඔයාල බලපද? ඒකේ part 1 එකයි part 2 එකයි දෙකක් තියෙනවා. Sonic එකේ movie එකක් animation එකතු වෙලා. ඒකත් මාරම ලස්සනයි. අනිවාර්යෙන් බලන්න ආස හිතෙනවා. පොඩි කාලේ මතක් වුණා ඇත්තටම. ඉතින් ඉවරද? ලකෝමද ළමයි තුවාල හොඳින් ඉන්නවද? මට ගොඩක් කමෙන්ට්ස් ආවා. ඉතින් මට රිප්ලයි කරගන්න වෙලාවක් නැහැ වැඩත් එක්ක. මේ එඩිට් කරන්න තැඩ කරන්න ගම. ඉතින් ඔයාලට ෆයිව් බිහයින්ඩ් ද සීන් පොඩි පොඩි සද්ද ඇහි ගණන් ගන්න එක. එහින්දා මම ඉතින් ටිකස් කරලා ඊට පස්සේ ළමයි මම හදුවේ මම ඕඩර් කරා කූපන් එකේ පොඩි පැල වගේක්, මල් පැල වගේක්. මල් නෙවෙයි ඒක, නිකන් ප්ලාන්ට්ස් වගේක්. මාරම ලස්සනෙන් ඕඩර් කරේ. එයාලා ඒක මට එවලා තියපුවා මාර විදියට, කියන්නේ ඩැමේජ් වෙන්නේ නැති විදියට පැකින් කරලා. ඔලත් ගන්න ඕන අනිවාර්යෙන්. බය වෙන්න එපා, ඩැමේජ් වෙන්නේ නැතුව අනිවාර්යෙන් ගෙදරට එනවා අරගෙන බලන්න. ඒ විදිහටම තිබුණා. ඉතින් ඕඩර් කරපු එකේ පිච්චක විදිහටම මම ඒ ටිකට් පොට්ස් වගේක් ඕඩර් කරා. ඒ පොට්ස් වලට දාගන්න තමයි හදන්නේ. මොකද මට පැල ගන්න, පැල වලට ආසම වල පැල ගන්න යන්න ටයිම් නැහැ. නිවාඩු නැහැ ඇත්තටම. මම නිවාඩු දවස් වලට හස්බන් නිවාඩු නැහැ. ඒ හින්දා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ තියෙන මම ඕඩර් කරපු ටික, ඒ ඕඩර් කරපු ටිකේ විදිහටම ඇවිල්ලා තිබුණා. මාරම ලස්සනයි. ඒ ටික මම පොට්ස් වලට දාගත්තා. තමයි හදන්නේ. ඉතින් මේ පැලවල සයිස් එකටම පොඩ්ස් ඕඩර් කරපු හින්දා ආයි එක්ස්ට්‍රා එකට සෑන්ඩ් ඕන් නැති වෙයි කියලා හිතුණා. අත්‍තරම ඕන් නැහැ වගේ හිතුණා. පස්සේ ඕන වුණොත් කියලා මම අද රැට යන්න ඉන්නේ මාට් එකට. ඒ ටිකත් අරගෙන ඉන්න. දැනට මෙහෙම දාගන්නවා.
අපේ තුලේ දැන් ගොඩක් කම්මැලි වෙලා. එහෙනම් ඉතින් යා සෙල්ලමට ඇදලා 갔ා. නැත්තම් යා දොයිය කරම ඉන්න කාපම අනිත් පැත්තට ආයෙ දොයිය ගන්නවා. දැන් එයාට අවුරුදු 2කට ලං වෙනවා. ඒක මතකයි මම යාගේ බර්ත්ඩේ එක සැමරුවා පළවෙනි බර්ත්ඩේ එක දෙවෙනි බර්ත්ඩේ එකට තව චුට්ටි තවසක් තියෙනවා. ඉතින් මාස 4ක් පාක් තියෙනවා තව. එනවාද දඟකම? එයා ඉතින් කොහමද ඒක අන්තිමට අයිති කරගත්තා. මම තම ෆිල්ම් එක බලනවා. ෆිල්ම් එක බලලා ඉවරන ගමන් මම යනවා අද පොඩි ගමන. මම යන්නේ කොහෙද කියලා ඉතින් වීඩියෝ එකත් එක්කම ඉඳලා බලන්න. ළමයි මම මේ වීඩියෝ එක කරන්නේ 19 වෙනිදා මැයි මාසේ. ඉතින් කොරියාවේ වෙසක් උත්සවේ සමරන්නේ නම් මැයි මාසේ 15 වෙනිදා. ඉතින් දැන් රෑ 7ටත් ලං වෙලා තියෙන්නේ. ඒුණාට තාම එළියයි. මේ දවස්වල ටිකක් පරක්කු වෙලා තමයි ඉතින් ඉර බහින්නේ. එහෙන්නේ තමයි ඉතින් පන්සලට ගොඩක් එන්න ඕනේ කියලා හිතුනේ. පන්සලට තමයි ඉතින් මං අද ආවේ. ඉතින් 15 වෙනිදා යන්න බැරි වුණ හින්දා තමයි ඉතින් අද යන්න හිතුවේ. ඉතින් පොඩ්ඩක් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න තමයි මෙතනට ආවේ. පන්සල් ඉතින් යන්නේ වඳින්නම නෙමෙයි. මයින්ඩ් රිලැක්ස් කරගන්නත් මෙතන මාරම පීස්ෆුල් ප්ලේස් එකක්. මං ආසම කරන තැන. මම යනකොට නම් වෙසක් කූඩු ගලවලා දවස් 3යි පරක් වුණේ. ඒුණාට ගලවලා තිබුණා ඔක්කොම. මට ඒකේ වීඩියෝ ටික ගන්න බැරුණා. ඉතින් මගේ පරණ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ගිය අවුරුද්ද කරේ. ඉතින් මම මේ වීඩියෝ එකේ ලින්ක් එකත් යටින් ඇඩ් කරන්න. ඒකේ දිහින් බලන්න ඉතින් වෙසක් එක මෙතන ලස්සන කොහොමද කියලා. ඉතින් මම මේක වොයිස් කරනවට වඩා මෙතන තියෙන පීස්ෆුල් සවුන්ඩ් එක ඔයාලත් අහලම බලන්න.
ඉතින් පන්සලේ ගොඩක් වෙලා හිටිය ඉතින් දැන් යන්න වෙලාව හරි මේ මොනවද කියලා මං කලින් වීඩියෝ එකකින් බලන්න එතකොට ඔයාලට තේරෙයි මොනවද කොත්හවේ හදලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මට හිතෙන වෙසක් කෝඩක් හදන්න ඕනි කියලා වෙසක් එකට. ඉතින් මම ඒකට ඕනේ බඩු ගන්න ගියා මාට් එකට. කලකින් හැදුවේ නැහැ. ඒ හින්දා ඉතින් හදන්න මං හිතේ කාඩ්බෝඩ් වලින් හදනවා කියලා. මොකද බට උණ බට නැති හින්දා ඊට පස්සේ හිතුණා චොක්කාරක් වලින් හදන්න පුළුවන් වේ කියලා. ඉතින් මම කෝපරක් කියලා ඔක්කොම ටික අරගෙන ගියා. කොහොම හදාගන්න පුළුවන් වේද කියලා මට තාම ෂුවර් නෑ මාව. එහෙනම් ඉතින් ස්ටේබල් කරලා කාඩ්බෝඩ් වලින් හදන එක ලේසි කියලා හිතුණා. මොකද ටයිම් එක ටිකක් අඩු වෙනවා. එහෙනම් ඉතින් මේ ටික ගත්තා මම ඉක්මන ඉක්මනට. ඒත් මට මෙතනින් සවකොළ වලට ළඟින් යන කොළයක් හොයාගන්න නම් බැරි වුණා. චුට්ටක් ෂේප් එක තියෙන කොළයක් ගත්තා. ඒක රැපින් පේපර් එක. සවකොළ නම් නෙවෙයි. ඒකත් අරගෙන ඉක්මනට ගෙදර ආවා. දැන් හදන්න මම ඩිනර් එක රෙඩි කරන්න. අද ඩිනර් එකට ෆුටේජ් එකේ. මෙයාට දැන් නෑනේ. මේක මට. අද එක පාට හිතන කොරෑන විදිහට කන්න ඕනි කියලා. ඉතින් ඒකට මෙන්න මේ කරපේ කෙරේ දෙනවා. ඒක හදන්න තමයි දැන් හදන්නේ. ඒක රත් කරලා ගත්තාම ඉතින් වැඩි සිම්පල්. මේක ටිකක් රත් වෙන්න වෙලා යනවා. මොකද ඒක රත් කරන පොට් එක ගොඩක් ඉක්මනට රත් වෙන්නේ නැහැ. ඒක ටිකක් හිමීට තමයි රත් වෙන්නේ. ඒක හිමීට රත් වුණාට ඒකේ රස්නේ ගොඩක් වෙලා රැඳිලා තියෙනවා. ගොඩාක් රෙස්ටෝරන්ට්ස් වල යූස් කරන්නේ මෙන්න මේ පොට් එක තමයි. ඒකේ කනකොට මාර රහක් එනවා අනිත් ඒවාට වඩා. ඉතින් ඒක තමයි. ඉතින් ඒ හින්දා කොරියන් කෑම වර්ග යුක්කේජාන් හේජන් කෝක් ඒ වගේ ඒවා හදනකොට මේක තමයි යූස් කරන්නේ. මේක වෙනම රසක් එන හින්දා. ඊට පස්සේ මම වෙසක් කුඩු හදන්න ගත්තා. හදන්න ගත්තාට මට මේක ඔක්කොම වීඩියෝස් ක්ලිප්ස් ටික ගන්න බැරුව නෝ. මොකද මම හදලා චුට්ටක් හදලා ආයෙ පාරක් ගිහිල්ලා වෙන මොකක් හරි වැඩක් කරලා ආපහු එනකොට මගේ වෙසක් කුඩු තිබ්බ විදිහට නෑ නම. හේතුව ඉතින් ඔයාලට කියන්න ඕනේ නැහැ. පේනවා ඇයි කියලා. ඉතින් අපි බලමු මම ඊට පස්සේ පුළුවන් තරම් ට්‍රයි කරලා ගන්න එනවා. ඒක වෙසක් කුඩක් වගේ පේන්නේ නැහැ මට. ඉතින් ඊට පස්සේ මම චොප්ස්ටික් වලින් චොක්කරක් වලින් ට්‍රයි කරා අටපට්ටමක් හදන්න. ඒක නම් ලස්සනටම ආවා. මොනවද ඉතින් ඔයාලා අන්තිම වෙනකම් බලන්න මගේ අටපට්ටමට මොකද්ද වුනේ කියලා. මම මාර ලස්සනට මේක අලවල තියලා ගියලම්මයි මං එනකොට මෙන්න මෙයම තමයි තිබුණේ. වොෂ් එකක් දාන් ඇවිල්ලා ඉතුරු ටික අලවන්නම් කියලා තමයි ගියේ. ඉතින් එනකොට මෙයම තමයි තිබුණේ. ඉතින් මගේ ෆෝන් එකේ රෙකෝඩ් වෙලා එයාට ඒක අනිවාර්යෙන් බෝලයක් වගේ පේන්න ඇති. ඉතින් එයාට එක්සෙල් ලමඩුවක් වුණා. මං ඉතින් මගේ විසක් කෝරු අදහස ඉතින් අත්හැර ගත්තා. එපේනවාද එයා ඒකට මාර මාසයි ඉම්බලත් බලනවා ඒකේ සුවඳ. මට ඒක හදන්න පැයක් විතර ගියා. ඉතින් එයාට මේක කරන්න ගිය විනාඩි 3ක්වත් ගියේ නැහැ. මාරම ෆන් එයාට ඒක. මන්ත් ඉතින් එයාට ඒකෙන් එන්ජොයි කරන්න කියලා ඉතින් මම පැත්තකට වෙලා බලන් හිටිය ළමයි. ඔන්න ඕම තමයි ඉතින් අද වෙසක් සතියේ වීකෙන්ඩ් එක ඉවර වුණේ. මේ තියෙන ෆයිනල් ලුක් එක මාරම ලස්සනයි. මම මේක තමයි හදපු ලස්සනම වෙසක් කූඩුව මගේ ජීවිතේට. මට හෙල්ප් කරේ ඉතින් මගේ චෝටි ටොලි මිස්ටර් ටොලි. අයි ඉන්නේ වැඩේ කරලා දැන් පොඩ්ඩක් මහන්සේ. ඉතින් අපි ඉතින් ලබන සතියෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉන් එන්නම් සරංහයෝ. බලන් හිටිය ඔයාලට ගොඩක් 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 තැන්ක් යූ. සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්න එපා.